හයි බෝවන් කියලා පිළිගන්නවා ඇග්‍රි ස්කූල් YouTube channel එකට. ඉතින් නයිමිරිස් වගා කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොළ කොඩවීම. අපි බලමු ඒකට හේතු මොනවද? ඒකට තියෙන විසඳුම් මොනවද කියලා. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. නයිමිරිස් වගාවේ කොළකොඩවීමට හේතු හා ඒවාට විසඳුම් මොනවද කියලා අපි බලමු. ගොඩක් වෙලාවට පැලමක්කාගේ හානිය නිසා තමයි මේ කොළකොඩවීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි පැලමක්කා කියන්නේ කවුද කියලා බලමු. මිරිස් වගාවේ කොළකොඩවීමේ ගැටලුව ඇති කරන ප්‍රධානම බලපාන කෙනෙක් තමයි මේ පැලමක්කා. ටයිසොනොප්ටෙරා විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පැලමක්කා භෝග වර්ග ගොඩකට හානි කරනවා. භෝගවල මල් හැලෙන්නෙත් මේ වගාපාලු සතා නිසා ගොඩක් වෙලාවට. ලෝකයේ මෙයාලගේ විශේෂ 6000කට ආසන්න හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. අධික උෂ්ණත්ව කාලවලදී වේගයෙන් ව්‍යාප්ත වන මෙම වර්ගය සුළඟ මගින් එහා මෙහා යන වාසයේම ගහින් ගහට පනිමින් හෝ පියාඹමින් හැමතැනම පැතිරෙමින් භෝගවලට විශාල ලෙස හානි කරන අතර තම වර්ගය භෝ කරනවා. ඒ වගේම වෛරස් වාහකයෙක් විදිහටත් ක්‍රියා කර වගාවට විශාල හානි ගෙන දෙන කරදරකාරී සතෙක් ලෙස පැලමක්කා හඳුන්වන්න පුළුවන්. මෙම සතුන්ගේ ගැහැණු සතා වරකට බිත්තර 150ක් 300ක් විතර ප්‍රමාණයක් දාන බවට ගණන් බලා තිබෙනවා. දැන් ඔබට වැටහෙනවා ඇති මොවුන්ගේ බෝවීම කොපමණද කියලා. ඇහැකට නොපෙනුනාට මේ සතා ආවොත් වගාව විනාශයි. ඔයාලටත් ඒ ගැන අත්දැකීම් ඇති. පොළ ටැනල් එකට ආවොත් ඒකේ උෂ්ණත්වය වැඩි නිසා විශාල හානියක් සිද්ධ කරනවා. හෙලිමහන් වගාවේදීද මේ පැලමැක්කාගෙන් හානි ගොඩක් සිද්ධ වෙනවා. අපි බලමු එහෙනම් පැලමක්කාගේ හානිය වළක්වා ගැනීමට කළ යුතු දේවල් මොනවද කියලා. මුලින්ම අපිට කරන්න පුළුවන් සුළං බාධක යෙදීම. ඒ කියන්නේ ඔයාලගේ වගාව වටා බඩිරිගු වගේ භෝගයක් වගා කරන එක සාර්ථකයි. ඒකෙන් පැලමක්කා වගාවට එන එක බාධකයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි කලින් වගාවේ භෝග අවශේෂ එකතු කරලා විනාශ කරන්නත් ඕනි. ඊළඟට වගාවේ පිරිසිදුකම. ඒ කියන්නේ මේ වදකාර සතා ළඟින ධාරක ශාක එහෙම නැත්නම් වල් පැලෑටි වලින් තොරව වගාව පවත්වාගෙන යන්න ඕන. තවත් ක්‍රමයක් විදියට ක්‍රොම නිස්සාරක යෙදීමත් ඉතා සාර්ථක ක්‍රමයක්. ඒ වගේම කොහොඹ කුඩු කාබනික කෘමිනාශකයක් ලෙස ඉතාම සාර්ථකයි. කොහොඹ කුඩු ග්‍රෑම් 50ක් වතුර ලීටරයක දිය කරලා සබන් වතුර එකතු කරලා ශාකයේ පත්‍ර උඩ පැත්තරත් යට පැත්තරත් ස්ප්‍රේ කරන්න. තවත් ක්‍රමයක් තමයි සබන් වතුර ස්ප්‍රේ කරන එක. මේකට අපි වෙනසක් විදියට භූමි තෙල් එකතු කරනවා. වතුර ලීටර් එකක් සඳහා සබන් කුඩු නම් මේස හැඳි එකක් සබන් කැට නම් ඇති පරිදි දිය කරගන්න. මන්නම් කියන්නේ සබන් කුඩු මේකට දිය කරගන්න කියලා. වැදගත්ම දේ භූමි තෙල් දාන එක. මොකද ගොඩක් පරිස්සමෙන් කරන්න ඕන. මොකද භූමි තෙල් වැඩි වුණොත් ගහ පිච්චිලා යන්න පුළුවන් භූමි තෙල් වල සැරට. ඒක නිසා නියමිත මාත්‍රාවට මේක දාන්න ඕන. වතුර ලීටර් එකකට භූමි තෙල් තේ හැඳි කුඩාම හැඳින් එකක් දාලා හොඳට කලවම් කරලා ස්ප්‍රේ කරන්න ඕන. එතකොට මෙම හානි ගොඩක් දුරට අවම කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. එහෙනම් යාළුවනේ අද වීඩියෝව ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා මම හිතනවා. එහෙනම් අපි තවත් දවසක තවත් වීඩියෝකින් හම්බෙමු. මතක් කරලා ඇග්‍රි ස්කූල් YouTube channel එක subscribe කරන්න. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් පල්ලෙහායි කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරන්න. සුබ දවසක්.